මේ මියගිය අය පිළිබඳව සාමාන්‍ය මේ ප්‍රශ්න අතර තියෙන ප්‍රශ්නයක්. සිහිනෙන් බොහෝ කොටම මේ මියගිය අය පේන අවස්ථාව වෙන මාධ්‍ය තමයි මේ සිහින අවස්ථාව වෙන අදින්ද කියන්නේ. අමනුෂ්‍ය ලෝකයේ ඉන්න අයට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, ඒ වගේ තමන්ගේ මනසේ හැඟවිලා තියෙන අදහස් රූපාකාරයෙන් එළි දකින්න මෙන්න මේ කියන කාරණාවට පුදුරු පරිසරයක් තියෙන වෙලාවක් තමයි කෙනෙකුගේ අදින්ද. ඕකට කියනවා වඳුරු නිින්ද කියලා. ඒ කියන්නේ ඇහැරෙනවා නිින්ද යනවා, ඇහැරෙනවා නිින්ද යනවා. මෙන්න මෙහෙම අවස්ථාවක්. වඳුරා නිදාගන්නේ එහෙමයි කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. මොකද වඳුරා රඳින්ද කියෝ ගහපන්නේ. උන් ගහින් බහැර බුදියා ගන්න නෑ. එයා උන් හැම වෙලෙම බුදියා ගන්නේ අදින්ද. මෙන්න මේ වඳුරු නිින්ද හා හවල් නිින්ද තියෙන වෙලාවට තමයි හීන වෙන්නේ. යම් කිසි අමුතු දෙයක් වෙන්න එන්නේ. මෙන්න මේ වෙලාවේ ඒගොල්ලන්ගේ අදහස් දෙන මාධ්‍යයක් වෙනවා. මෙන්න මෙහෙම දෙන මාධ්‍යයකදී එක්තරා මියගිය කෙනෙක් පිට අවස්ථාවක් මේ විග්‍රහ වෙන්නේ. දැන් අනා මේ මගේ පියා මට වසරකට මීට වසරකට පෙර මිය ගියා. පියා කියලා කිව්වොත් ඇයව කියලා කියන්නේ තීනෙන් කපිනවා. දකින හැම වාරයකම මෙයා mini පෙට්ටියක ඉඳන් නැගිටින්න හදනවා. එයාට මැරෙන්න බෑ කියලා. මේක මට හරියට ප්‍රශ්නයක්. මේකට පිළිතුරක් දෙන්න කියලා මේ කියනවා. මේකත් පෙරා විදිහක කර්ම විපාකයක්. මේ ලෝකයේ ඉපදුනාට පස්සේ කර්ම විපාකයේ ගවන්නේ එයාට mini පෙට්ටියක් මැරෙනවා. එයා මැරෙන්නයි ඉන්නේ කියලා හිතෙනවා. ඒ දයා මැරෙන්න බෑ කියලා ගෑ ගන්න මැරලා බව දන්නේ. මප්ලේකයි මැරලා බව එයා දන්නේ නැහැ. දැන් එයා වයවේවි ගෑගහලා ළඟ ඉන්න හිතවතුන්ට සංඥාව දෙනවා අනේ මට වැරෙන්න බෑ කියලා. මොකද මේකද හේතුව? මේ අපි අයගේ සමහර රට කටේ වදනයක් තියෙන සුදු කරගත වචන. කො මැරෙන්නද හදන්නේ? මැරිලාම පා. කො මැරි? ඔය විදිහට කරන එක්තරා අපවාදයක්. මෙන්න මේ වචනේ දූෂිත හිතකින් එහෙම කියන්න පටන් ගත්තා. මරණ බයෙන් හැවෙන ලෝකෙක උපදී. අනුත මරණ බය දීමේ විපාකයි. මේ අධ්‍යවේ හෝ මිනිස්සු ඉන්න අධ්‍යවකෝ එපිට ආසන්න එහා අධ්‍යවකෝ අපරාපරිය වේදනේ වශයෙන් ඇදිරෙන කර්මයක් ආවොත් හෝ කවදාරි ලෝකයට ඔන්නෝ විදිහේ කීමේ දූෂ්‍ය මනසින් එබඳු තාපකිරීමේ අපරාධයේ සමාද පළ දෙන්නේ නැහැ. ඊට පස්සේ ওই පාපේ ගෙවිලා ඉඳගෙනකන් එයාට මොකද වෙන්නේ? මම මැරෙන්නයි ඉන්නේ කියලා හැඟෙනවා. මැරිලා ඉවරයි. නැවත් එයා දන්නේ නැහැ මැරිලා බව. මිනි පෙට්ටියක දාලා ඉන්නවා මම මැරිලා නැතුව කියලා හැඟෙනවා. අනේ මට මැරෙන්න බෑ කියලා හැඟෙදී. ඕක තමයි කර්ම විපාකය. ඉතින් මේ වගේ දේවල් වලට ලෞකික පින් වශයෙන් හරි කරන්න ඕනේ. මොකද හැම කෙනා ලෝකෝත්තර පින් දෙන්න බැග ගම ඉස්සෙල්ලා ගම දුකකින් බේරන්නේ. ඒ විලාවට ඒක දවසකට පිනක් කරන්න ඕනේ. එතන යන මොදාන් කරන්න ඕනේ. ඉතින් මැරෙන්න ඉන්න සත්තු වර්ගෙන්න ඉදහස් කරලා මරණ බයකින් සතා ඉදහස් කරලා හිටන් ඒ කරගත පින ඒ ඥාතියට අනුමෝදන් කරන්න කීප වතාවක් හරි කරන්. එහෙම කරනකොට මැරිය කියලා මරණ බය දුන්නේ එකකට මරණ බයකින් එක්කන ඒකේ මුදව ගහම ඒක අනිත් පැත්ත. ඒක තමයි ඒකට ප්‍රතිපාක කියලා දෙන. ඒකේ ප්‍රතිචාරය කියලා දෙන කර්මයේ යහපත් පැත්තට හැදි. මේකට හේතුව මොකද්ද? තවද හරි ජීවත් වෙලා ඉන්න කාලයක මිනිසෙක් කියලා ඉන්න කාලේ. තෝ මැරි. තෝ වැරදිලා. ඔන්නෝ ආදී අනුතපවාද කරනවා. කරපු දේවල්. ඒ වගේ මරන්න බය ගන්නකොට. සමහර අය ඉන්න පිළිය පෙන්නනවා මරන්න නෙමෙයි. මරණ බය දෙන්නේ. මෙන්න මේ જાතිය කරපුරාම කර්ම පාගේ බල දෙන්න පටන් ගත්තෝ. ඒ උපන් අද්දවක ඉඳලා අපි ප්‍රේත අද්දව වල ඉඳලා අනේ මම මැරෙන්නේ නෝ වීරගඩියෝ කියලා කෑ ගන්න විදිය මානසිකත්වයක් ඇති කරලා එබඳු අරමුණු දෙන අධ්‍යාපනය කලින් විපාක වශයෙන් උපදිනවා. එයා මරණ බයෙන් කෑ ගන්න තත්ත්වයේ ඒක බය වීරක අන්ත දුන්න බයට වන්දිත් කරලා ගවන්නේ. ඉතින් හරි අපරාධ අපි සුදුයෙන් කරගන්න දේවල් අපි විහිළුවට ගන්න ගතර විහිළුනේ. සමහර රට මිනිහා ගෑණි මරනවා කියලා මරන්න නෙමෙයි මරන්න බය ගන්න. ගෑණි මිනිහා බය ගන්න.
හොර වහදින්. දැන් කොහේ හරි මට වහදින්. බයෙන් ඉන්නේ. මරණ බය. ඔන්නෝම දේවල් කරපුනාම ඇදින විපාකේ තමයි කවදා හරි Tamanට මරණ බයෙන් දුක් විඳින අත්දැව ලබන්නේ. මේ ලබලා තියෙන්නේ එහෙම අත්දැව. මම කියන්නේ අය මෙයාත් මෙහෙම කළා කියලා මම කියන්නේ. කළාද නැද්ද කියනනම් ඔයගොල්ලෝ දන්නේ නැති හිතලා බලන්න එහෙම කළාම. එහෙම නැත්නම් වෙන අත්දැවක් හරි එහෙම කරපු එක විපාකේ තමයි මරණය පාවය දෙන අත්දැවක ඔහොම කියලා දුක් විඳින. මේ ඔකේ කරන්නේ අබේ දානෙදීම ධර්ම දානෙට දෙවෙනි වෙන මෙහා තියෙන පිළි. ආමිෂ දානෙ, අබේ දානෙ, ධර්ම දානෙ. මෙන්න මේ ටිකෙන් යහපතක් කරලා ඒ කරගත්ත වින මේ මියගේ ඥාති ආදී කියලා අනුමෝදන් කරනවා. එහෙම කරලා ඉදිරිය සුද්ධ කරගන්න. මේක අනුමෝදන් කිරීම තනියෙන් කරගන්න බැයි නම් ඒ වගේ දයක් ඒ මරණ බයෙන් කැටිගත්ත එළුව හර කුබුළු සතු මොකුවරි ගමන්නේ. ඒ වගේ සතු නිදහස් කරලා හිටන් මෙහෙම අපේ මහතුර හම්බෙලා දාන දිනයක් හදාගෙන දානිය කරගෙන පිළිගන්නලා සාමාන්‍ය දවසක එදාට ඒකත් මතක් කරන්නේ කරව පින ඒ දෙක මේකතු කරලා මේ ඥාති ආමුල් කරලා අනුමෝදන් කරවල උදව්වක් වශයෙන් කරලා දෙන්නම් ඒ අපිට කරන්න පුළුවන් යොමු කරන්න පුළුවන් හැකියාව. ඉතින් එහෙම කරනකොට මේ தත්ත්වය වෙනස් වෙලා සුභ යහපත ලබයි.